ආයිබෝන් කියලා පිළිගන්නවා සාගා ෆිල්ම් ක්ලබ් එක එකතු වෙලා ඉන්න යාළුවෝ සියලු දෙනාම. අදත් හොලිවුඩ් වල 2006 තිරගත වුණු සුපිරි චිත්‍රපටයක් කරගෙන ආවා ඔයාලට. මේක ෆැන්ටසි කොමඩි ෆිල්ම් වලට වැටෙන ෆිල්ම් එකක්. ඒ වගේම IMDb වාර්තාවේ 6.4ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන චිත්‍රපටයක්. චිත්‍රපටිය තමයි Night at the Museum. මේ චිත්‍රපටියේ බජට් එක ඩොලර් මිලියන 110ක් වගේ වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 574.5ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම සම්මාන රැසකර නොමිනේට් වෙලා සම්මාන දිනාගත් මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය වෙන්නේ ෂෝන් ලෙවි යති. චිත්‍රපටියේ කාස්ට් එක පැත්තට හැරුණොත් ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ සුප්‍රකට ජනප්‍රිය නළු බෙන් ස්ටිලර් විසින්. ඒ වගේම ඕවන් විල්සන්, රොබින් විලියම්ස්, රැමි මලික්, රිකි පර්වේස්, ස්ටීව් කූගන්, ක්‍රිස්ටල් ඩික්වෑන් වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියේ ෆ්‍රැන්චයිස් එකක් Night at the Museum චිත්‍රපටියේ 2-3 මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම 2022 වසරේදී මේ නමින්ම ඩිස්නි සමාගම විසින් ඇනිමේෂන් චිත්‍රපටියක්ද එළි දක්වන්න නියමිතයි. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ මිලාන් ට්‍රැන්ක් විසින් රචනා කර The Night at the Museum කෘතියයි. පොයින් කරගන්න අකමැති යාළුවන්ට මේ චිත්‍රපටිය ගැන කෙටියෙන් විස්තරයක් කියනවා නම් ලැරි ඩේල් නම් පුද්ගලයාට ලැබෙන අලුත්ම රැකියාව තමයි මියුසියම් එකක ආරක්ෂක තනතුර. ඉතින් මේ මියුසියම් එක අමුතුම එකක්. මොකද ඉර බැහැලා ගියාම මේකේ ඉන්න සියලුම පණ නැති අයට පණ එනවා. ඉතින් අලුතෙන්ම රැකියාවට ගිය ලැරිට මේ මියුසියම් එකට ගියාට පස්සේ මොකක් වෙයිද කියලා ඔයාලට හිතා ගන්න බැරි වෙයි. දැන්ම මේ වීඩියෝ එක කට් කරලා ගිහිල්ලා Night at the Museum චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම බලන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා අපි ආරාධනා කරනවා. ඔන්න එනම් කතාවේ මුල ඉඳලා අහන්න කැමති යාළුවන්ට අපි කතාව මෙන්න මෙහෙම පටන් ගන්නවා. අපේ කතානායකයා ලැරි එයා කාර් එක පාක් කරලා ගිහින් එනකොට කාර් එකේ රෝද ලොක් කරලා තියෙනවා. මොකද කියනවා නම් ලැරි කපටිකමට පාගෙන් මීටර් එක කැඩිලා කියලා පොඩි ට්‍රික් එකක් දාලා තමයි පාක් කරලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එයා එයාගේ පුතාව ගන්න ඉස්කෝලට ගියාම පුතාව ලැරිගේ වයිෆ් එරිකා ගෙදර අරන් ගිහලා එරිකව හම්බ වෙන්න ගියාම එතනදී අපිට හම්බ වෙනවා ඩොන්ව. ඩොන් තමයි එරිකාගේ දැන් බොයෆ්‍රෙන්ඩ්. මොකද ලැරි හා එරිකා දැන් වෙන් වෙලා ඉන්නේ. කොහොමත් ලැරිගේ හැම වෙලෙම ජොබ් මාරුව නිසා තමන්ගේ පුතාව ලැරි ළඟට ගන්න අමාරු තත්යක තමයි ලැරි ඉන්නේ. ඔය අතර ලැරි ජොබ් එකක් හොයන අතරේ ලැරිට ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයක රැකියාවකට ඉන්ටර්වියු එකක් ලැබෙනවා. එතනදී ලැරිට සිසල් ෆ්‍රෙඩ්‍රික්ව හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ සිසල් කියනවා ඔයා මේ මියුසියම් එකේ නයිට් ගාඩ් තමයි ගන්න කියලා. ඒ වෙලාවේ ලැරි පුදුම වෙනවා. එයා බලාපොරොත්තු වෙලා තියෙන මියුසියම් එකේ වෙනත් රැකියාවක්. මෙතනදී රෙජිනෝල්ඩ් හා ගස් යන අනෙක් ගාඩ්ස්ලා දෙන්නවත් සිසල් තඳුන්නව දෙන්නවා. මේ වෙනකොට ලැරිට මේ ජොබ් එක බලෙන් වගේ ඇකට ගන්නවා. ලැරිට මේ ජොබ් එක බාර ගන්න බෑ කියන්නත් බැරි වෙනවා. ඔන්නක සිසල් ලැරිව මියුසියම් එක වටේ වටයක් එක්කගෙන යනවා. මේ අතරේ ඔහොම යන ගමන් පුංචි ජෝක් එකකුත් ලැරිට දානවා. අටීල ද හන් පාස්කු දූපතේ නායකයා ඇප්‍රිකන් ග්ලැමර්ස්ලා වගේ දේවල් ලැරිට පෙන්නනවා. එතනදී ලැරි ඩෙක්ස්ටර් කියලා නම් කරපු පුංචි වඳුරව දැකලා වඳුරන්ට එයා ආසයි කියනවා. ඒ වගේම ටෙම්පල් ඔෆ් ෆාරෝ අකාමෙන්රා ෆාරෝ සොහන වගේම ටැබ්ලට් එක කියලා හඳුන්වන අකාමෙන්රා පලකය ලැරිට පෙන්නනවා. ඒක කැරට් 24 රත්රන් වලින් තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් සිසල් කියනවා හෙට 5 වෙනකොට වාර්තා කරන්න කියලා. ඊට පස්සේ අපි වරගෙන යන්නේ ලැරි ජොබ් එකට ගෙදර ගිහින් ලෑස්ති වෙන දර්ශනයක්. එතනදී ලැරි එරිකට එයාට ලැබුණු අලුත් ජොබ් එක ගැන විස්තර කරනවා. ඔන්න ඉතින් ලැරි හාහාපුරා කියලා මියුසියම් එකේ නයිට් ගාඩ් වැඩිට යනවා. එතනදී සිසිල් යතුරු හා ටෝච් එකක් ලැරිට දෙනවා. කරන්න ඕනේ දේවල් ටික ලියලා තියෙන්නේ කියලා මැනුවල් එකකුත් දෙනවා. එතනදී ගස් හා රිජිනල් ඉන්නවා. සිසල් කියනවා කිසිම දෙයක් ඇතුළටවත් පිටටවත් ගන්න එපා කියලා. එහෙම කියලා මෙයාලා තුන්දෙනා පිට වෙලා යනවා. දැන් ඉතින් ලැරි විතරක් මේ මියුසියම් එකේ තට්ට තනියම ඉන්නවා. ඔන්න ඉතින් ලැරිට කරන්න කියලා විශේෂ දෙයක්වත් නැති නිසා ෆෝන් එකේ ෆෝන් රිසීවර් එක අරන් පොඩි පිස්සුවක් නට නට කම්මැලිකම යවා ගන්නවා. ටික වෙලාවක් ලැරිට පුටුවෙන් ඉන්න යනවා. පුටුවෙන් වැටුනම තමයි ඇහැරෙන්නේ. ඇහැරුණාට පස්සේ ලැරිට හිතෙනවා පොඩි වටයක් දාන්න. ලැරි ටික දුර ගියාම එයාට මොකක් හරි අමුත්තක් දැනෙනවා. ආපහු හැරිලා ඇවිත් බලනකොට මියුසියම් එකේ තිබුණු ලොකු ට්‍රයිනසෝස් එහෙමත් නැත්නම් ටීරෙක්ස් ඇට සැකිල්ල අතුරුදහන් වෙලා තියෙනවා. ලැරි හිතන්නේ මේක සිසිල්ගේ විහිළුවක් කියලා. ඒ නිසා ලැරි ටිකක් හයියෙන් කියනවා ඒක නම් ගොඩක් විහිළුයි සිසිල් කියලා. පුංචි සද්දයක් ඇහිලා ලැරි යනවා ඒක බලන්න. එයා දැකපු දෙයින් මිනිහා හුඟක් බය වෙනවා. මොකද ටීරෙක්ස් ඇට සැකිල්ලට පණ ඇවිල්ලා
ඒක කොරිඩෝ එකේ වතුර බොනවා ලැරි ඇස් දෙක වහලා ආපහු ඇරලා බලනවා මේක හීනයක්ද කියලා මිනිහට බයටම ටෝච් එක අතහැරිලා බිම වැටෙනවා එතකොටම ටීරෙක්ස්ට මේක ඇහෙනවා ඇටකටු ටික බලනවා ලැරි දිහා බලලා හයියෙන් කෑ ගහනවා ලැරි කෑ ගහලා එකපාරටම දුවන්න ගන්නවා ටීරෙක්ස් ඇට සැකිල්ලත් ලැරිගේ පස්සෙන් පන්නනවා ලැරි පණ බේර ගන්න දුවලා ගිහින් රිසෙප්ෂන් ඉන්න තැනට පැනලා ටෙලිෆෝන් එක අරන් සිසිල්ට කෝල් එකක් ගන්නවා ඒ වෙනකොට ටීරෙක්ස් එතන මේසේ කුඩු කරන්න හදනවා ලැරි සිසිල්ට කියනවා ටීරෙක්ස්ට පණ ඇවිල්ලා කියලා මම මොකද්ද කරන්න කියලා අහනවා සිසිල් මේ වෙලාවේ ඉන්නේ පාටි එකක එයා කියනවා ඉන්ස්ට්‍රක්ෂන් එක කියවන්න කියලා ඒක තමයි සිසිල් ලැරිට දුන්න පොත ඒකේ තියෙන්නේ ඇටකටුව විසි කරන්න කියලා එතකොටම ලොකු ඇටකටු කෑල්ලක් ලැරි ළඟට වැටෙනවා මේ වෙනකොට ලැරි හැංගිලා හිටු මේසේ ඩයිනසෝර් කටින් අරගෙන විසි කරලා දානවා ටීරෙක්ස්ගේ මූණ ලැරිගේ ළඟටම ගෙනල්ලා ගොරවනවා ඔන්න ඉතින් ලැරි එහෙමිට ඇටකටුව අරන් විසි කරලා දානවා ටීරෙක්ස් එක පාට පටස් ගාලා ඒක ගන්න දුවනවා මෙන්න බලේ ටීරෙක්ස් අනික් පැත්තෙන් ඇවිල්ලා ලැරි ඉස්සරහට එනවා ලැරිට දැන් ගැළවීමක් නම් නැහැ මේක ආපහු අර අහුලගෙන ආපු ඇටකටුව ලැරි ළඟට දානවා මේ වෙනකොට නිකන් බලු පෙටියෙක් වගේ මේ ඇටකටු සෙට් එක ලැරිත් එක්ක ෆිට වෙනවා ලැරි ආපහු ඇටකටුව විසි කරනවා ටීරෙක්ස් හැරිලා දුවනකොට නැට්ටේ වැදිලා ලැරිය විසික් වෙලා යනවා එතනදී උඩ බලනකොටම පේනවා ලොකු මැමක් කෙනෙක් කොරිඩෝ එකේ යනවා ඒ වගේම කුරුල්ලෝ පියාඹනවා ලැරි දැන් හොඳටම බය වෙලා දුවන්න ගන්නවා එතකොට ලැරි දකිනවා මේ ඇන්දතල් මානව හතර දෙනාටත් පණ ඇවිත් තියෙනවා ඒ වෙලාවේ එයාලා ගින්දර ගන්න උත්සාහ කරනවා ඔය අතරේ පාස්කු දූපතේ නායකයා ලැරිට කතා කරනවා එයා කියනවා ලැරිට ඩම් ඩම් කියලා ඒ වගේම එයාට ගම් ගම් දෙන්න කියලා කියනවා ලැරි කියනවා මගේ නම ඩම් ඩම් නෙමෙයි මම ලැරි ඒ වගේම මගේ ළඟ ගම් ගම් නම් නැහැ කියලා මේ වෙනකොට ටිකක් කලබල සද්දයක් ඇහෙනවා අටිලද හන් සෙට් එක කැති පොරව අරගෙන එනවා පාස්කු දූපතේ නායකයා කියනවා ලැරිට රන් රන් කියලා ලැරිත් සුපිරි දිවිල්ලක් දුවනවා එයාගේ පණ බේරගන්න ලැරි දුවල කියලා ලිෆ්ට් එකට නගිනවා අන්තිම මොහොතේ හන් ලිෆ්ට් එකේ දොර අස්සෙන් කොහොම හරි ඔළුව ඔබා ගන්නවා මිනිහාගේ ඔළුව වැදුනට පස්සේ කොහොම හරි ලිෆ්ට් එකෙන් ඔළුව ඇදලා ගන්නවා මේ වෙනකොට ලැරි හුඟක් බය වෙලා ඉන්නේ ලිෆ්ට් එක ආවට පස්සේ ලිෆ්ට් එකෙන් බැහැලා ලැරි වෙනත් තැනකට දුවනවා එතන දේශ ගවේෂකයෝ දෙන්නෙක් රතු ඉන්දියන් තරුණියක් ඉන්නවා එයා ඉන්නේ වීදුරුවකින් එහා පැත්තේ ලැරි එයාගේ නම සැකචුයාද කියලා අහනවා එයා කියනවා ග්ලාස් එක නිසා එයාට ඇහෙන්නේ නැහැ කියලා මම ලැරි මෙතන මොකද්ද වෙන්නේ කියලා අහනවා. ඒ තරයට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඔන්න ලැරි මට තේරුණා කියලා එතනින් පිටත් වෙන්න හදනකොටම ලැරිව වැටෙනවා. එතකොට බයිනෙට්ුවක් ලැරිගේ මූණ උඩින් යවලා වෙඩි තියනවා. එතනදී ඉතිහාසගත යුද්ධයක් පටන් ගන්නවා. ලැරි අමාරුවෙන් මේ තැනින් බේරෙනවා. ලැරි යන හැම තැනකම මියුසියම් එකේ තිබුණු ඓතිහාසික චරිතවලට පණ ඇවිත් යන හැම තැනම ඉන්නවා. මේ වෙලාවේ ලැරි යූස මැනුවල් එක බලනකොට තියෙනවා සිංහයෝ ටික ලොක් කරන්න නැත්තම් ඔයාව කාලා දායි කියලා. එතනදී ලැරි කෙනෙකුගෙන් මේ විස්තරය ගැන අහනවා. ඒ වගේම ලැරි යාගෙන් අහනවා ඔයා ගැලීලියෝද කියලා. ලැරිට නෑ කියලා මෙයා පිටත් වෙලා යනවා. ලැරි ප්‍රශ්න කරපු ස්ටැචු එක අනිත් පැත්තට ආනවා. කවුද ගැලීලියෝ කියන්නේ කියලා. ඔන්න ඊට පස්සේ ලැරි හදිස්සියෙන් දුවගෙන ඇවිත් හිටගන්නෙම මැමස්ලා ඉන්න රූම් එකේ. මෙතන තමයි සිංහයෝ ටික ඉන්නේ. එළියට යන හදනකොටම මැමත් කෙනෙක් ලැරි වාපහු රූම් එක ඇතුළටම තල්ලු කරනවා. ලැරි තියෙන හදිස්සියට හා බයට එතන දොර වහනවා. බලනකොට අප්‍රිකානු සත්තු ඉන්න රූම් එක ඇතුළේ ඉඳන් තමයි දොර වහලා තියෙන්නේ. එතන සත්තු ටික හිමීට ලැරි ළඟට කිට්ටු කරනවා. ලැරි අනික් පැත්ත දොර තියෙන තැනට පටස් ගාලා දුවලා යනවා. එතනදී ඩෙක්ස්ටර් කියන කැපුචින් මංකී ටිකක් අමාරුකාරයා. ඩෙක්ස්ටර් ලැරි යනකොටම එයාගේ ළඟින් යනවා. ලැරි දොර ළඟට ඇවිත් දොර වහනකොටම සිංහයා පයින්නවා. ඒ වෙනකොට ලැරි දොර වැහුවේ නිසා ලැරිගේ ජීවිතේ බේරෙනවා. ලැරි දොර ලොක් කරන්න යතුරු ගන්නකොට යතුරු ලැරිගේ ළඟ නැහැ. දැන් තමයි ඉතින් ලැරි රත් වෙන්නේ. කොහොම හරි දොර තදින් අල්ලගෙන ලැරි මැනුවල් එක බලනවා. ඒකේ තියෙන්නේ ඔබේ බෙල්ට් එක පරීක්ෂා කරන්න වඳුර ඔබේ යතුරු කැරැල්ල හොරා ගනීවි කියලා. දැන් ඉතින් too late. බලනකොට මේ පුංචි වඳුරා යතුරු අරන් ඉවරයි. දැන් ඉතින් ලැරි වඳුරට තියෙන බටර් ඔක්කොම ගාලා යතුරු ගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා. ඒත් වඳුර නෙමෙයි මේ වට අහුවෙන්නේ. ඔන්න ඒ පාර වඳුර ලැරිගේ ළඟට මෙනවා. ඒ ඇවිල්ලා යතුරු දෙනවා වගේ ඉඳලා ලැරිගේ නහය හපනවා. සුසුගේමක් දීලා ලැරියාගේ නහය බේරගන්නවා. ඒකම ලැරි යතුරු උදුර ගන්නවා. ඔන්න ඉතින් දොර ලොක් කරේ ගමන් ඩෙක්ස්ටර් ලැරි ළඟට පුත්‍රා පාරක් දානවා. ලැරි ඉතින් මල පැනලා දොර ළඟට කිට්ටු කරනකොටම යූස මැනුවල් එක උදුරගෙන ඩෙක්ස්ටර් එතන ගහකට නගිනවා. නැගලා මැනුවල් එක ඉරලා දානවා. ඩෙක්ස්ටර්ට සපෝට් එකකට තව යාළුවෝ දෙන්නෙකුත් අප්පුඩි ගහ ගහ චියර් කරනවා. අන්තිමට ලැරිට කරන්න දෙයක් නැතුව එතන බංකුවක ඉඳ ගන්නවා. එතකොටම එතනට ගෝත්‍රික කණ්ඩායමක් එනවා. හැබැයි එයාලව මියුසියම් එකෙන් හදලා දෙන හුඟා පුංචි කරලා. මෙයාලට පණ ආවම ඉතින් ඒ ප්‍රමාණයටම තමයි මෙයාලා ඉන්නේ. මෙයාලා ටික ලැරිට විෂබෝපු කටුවලින් විදිනවා. ඒ වගේම සයිස් එක හරිම පුංචි නිසා ලැරිට ලොකු අවුලක් වෙන්නේ නැහැ.
ඔයතර ලැරි දකින්නවා රේල් පාරවල් හදාගෙන දිනුන ආකාරය පෙන්වන ප්‍රදර්ශන කොටසේ අයත් හරි හරියට වැඩ කරනවා. එතනට ලං වෙලා බලනකොට පහල කට්ටියක් ලැරිගේ කකුල් බැඳලා ලැරිය වටනවා. වැටෙන්නේ රේල් පාර හදන තැනට. එතන කට්ටිය ලැරිව ලනු දාලා ගැට ගන්නවා. එතනදී ලැරි අනික් අයත් එක්ක බලනකොට යෝදෙක් වගේ. දැන් ලැරිගේ ඔළුව තියෙන්නේ රේල් පාරේ උඩ. එතන හිටියේ ජඩඩ අනදිනවා කෝච්චියේ වන්න කියලා. ලැරි ඔළුවේ හප්පන්. ඔන්නකින් කෝච්චිය આવી ඔළුවේ වදින. ඒ තිබි මේ ඔක්කොම කුන්තිය රහදපු එක ලොකු හානියක්. කෝච්චිය නිකන් පෙරලා ලැරි යෝදේ කොලි දැන් පනාගෙන නැගිටින. නැගිටලා බිම් බලනකොට රෝමන් සේනාවක් ඉන්නවා. ඒකේ නායකය තමයි ඔක්ටේවියන්. එයා අනදිනවා ලැරිට පහර දෙන්න. කැටකොල් හා ඊතල වලින් ගින්දර පත්තු කරලා විදිනවා. ඒ තේවායේ ප්‍රමාණවල වලින් ලැරිට හානියක් කරන්න බැරි වෙනවා. इतने जनता बेरे उदव कर अमेरिका मिशिहा जनाधिपति थियोडोर रूसवेल्ट हेम टेडी गिलकमे हस्या नग्गिन लरी अरगे जेनी लरी भीमट बस वाला अंदुन दिन लरी की आलू नाइट गार्ड की रूसवेल्ट नाइस टू मीट यू की दड़े मे अनोखे आगे तू अक्वा इतने पीटवेनो लरी එයා පස්සේ යනවා. ලැරි එතනදී රූස්වෙල්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මියුසියම් එකේ තියෙන ඔක්කොම මැරිලාද කියලා. එතකොට රූස්වෙල්ට ලැරිව එක්කගෙන යනවා උත්තරය හොයලා දෙන්න. එතනදී ලැරිව එක්කගෙන යන්නේ අවුරුදු 54ක් හිර වෙලා ඉන්න පාරාවෝ ළඟට. එයා ඊජිප්තු පුරාවස්තුවක්. ඉතින් රූස්වෙල්ට අකාමෙන්රා ටැබ්ලට් එක පෙන්නලා කියනවා මේක තමයි මේවට හේතුව කියලා. ඒක 1952 තමයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. එදා රෑ ඉඳලා මේ මියුසියම් එකේ හැම දෙයක්ම පණ එනවා කියලා රූස්වෙල්ට ටෙඩීට කියනවා. ලැරි කියනවා ඒක වෙන්න බැරි දෙයක් කියලා. රූස්වෙල්ට් කියනවා වෙන්න බැරි දෙයක් නෑ කියලා. ඒ වගේම ඔයාගේ වගකීම තමයි හැම දිනම මේක ඇතුලේ තියාගන්න එක කියලා කියනවා. එහෙම නැති වුණොත් ඉර පායද්දී එක්කෙනෙක් හරි එළියේ හිටියොත් දූවිලි වගේ වෙලා යනවා කියලා ටෙඩී කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රූස්වෙල්ට් ටෙලස්කෝප් එකකින් රතු ඉන්දියානු තරුණිය දිහා බලාගෙන ඉන්න දර්ශනය. එතනදී ලැරි අහනවා මොකද බලන්නේ කියලා. හැබැයි රූස්වෙල්ට් කියන්නේ අඩිපාරවල් කියලා. ඊට පස්සේ දෙන්න කතා කර කර එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ රූස්වෙල්ට් එයා ඉන්න තැනට ගිහිල්ලා නවතිනවා. ඒ වෙනකොට ටී-රෙක්ස් උත් එයාගේ තැනට එනවා. හැමෝම එළිය වැටෙනකොට නැවතත් පිළිම බවට පත් වෙනවා. ওই විදිහට ලැරිගේ අමාරුම අමාරු රැය අවසන් වෙලා උදේ වෙනවා. ඔන්න ඉතින් උදෙන්ම සිසිල් ගස් රජිනල් තුන් කට්ටුව මියුසියම් එකට එනවා. ලැරිට මොනව වෙලාද කියලා හිතාගෙන තුන් දෙනාම ලැරිව හොයනවා. ලැරිත් අරින්නේ නැතුව හැංගිලා ඉඳලා මේ නාකි සෙට් එක බයි කරලා කෑ ගහගෙන පයින්න. මෙතනදී ලැරි අන්තිමට ටිකක් අවුල් වෙලා මේ රස්තාවේ පා කියලා පිටත් වෙලා යනවා. ඔන්න ඉතින් එළියට බහිනකොටම ලැරිගේ පුතා ඩොන් එක්ක, ඒ කියන්නේ ලැරිගේ වයිෆ්ගේ බොයෆ්‍රෙන්ඩ් එක්ක එතනදී හම්බ වෙනවා. ඩොන් කියනවා නිකීට ඒ කිව්වේ ලැරිගේ පුතාට තාත්තා ඔයාට මියුසියම් එකේ වටයක් දාලා පෙන්නයි කියලා. ඒත් ලැරි දැන් අස්වැච්ච නිසා කියනවා අද උදේ ටිකක් වහලා අපි පස්සේ ඇවිත් බලමු කියලා. ඊට පස්සේ ඩොන් හා නිකි එතනින් පිටත් වෙනවා. මෙතනදී ලැරිගේ හිත ආපහු වෙනස් වෙනවා. මොකද පුතාව ලැරිගේ ළඟට ගන්න නම් ලැරි හරි හමන් විදිහේ ජොබ් එකක් කරන්න ඕනේ. ඒක නිසා ලැරි ආපහු මියුසියම් එක ඇතුළට යනවා. ගිහිල්ලා සිසිල් එතන රෙබේක ගියාට පස්සේ ලැරි ඩෙක්ස්ටර්ගේ ළඟට ගිහිල්ලා ඔයා යාලුවෝ මෝඩයා කරනවා වගේ මගේ ළඟට එන්න එපා සුළි සුළඟක් එන්න යන්න කියලා ඩෙක්ස්ටර්ට හොඳුරලා කියනවා. ඒ වෙලාවේ ඩෙක්ස්ටර් පිළිමයක් වෙලා තමයි ඉන්නේ. රෙබේක ඊළඟට ගිහින් ඉන්නේ සැකජුයා එමත් නැත්නම් රතු ඉන්දියානු තරුණිය ළඟට. රෙබේක එයා ගැන විස්තර කියන අතරේදී ලැරි පැනලා අහනවා එයා බිහිරිද කියලා. රෙබේක කියනවා නෑ කියලා. මොකද ලැරි කලින්දරෑ කතා කරපු වීදුරුව නිසා සැකජුයාට ඇහුන්නේ නෑනේ. මේ වෙලාවේ රෙබේක ලැරි ළඟට ඇවිත් කියනවා මොකද මෙතන කරන්න කියලා. ලැරි කියනවා මම තමයි මේකේ නයිට් ගාඩ්. මටත් ටිකක් ඉගෙන ගන්න හිතුණා මං ආරක්ෂා කරන දේවල් ගැන කියලා කියනවා. ලැරි එවෙල කියනවා අපි කෝපි කෝපයක් බොන ගම කතා කරමු කියලා. රෙබේක විනාඩි 20කින් හමු වෙන්න කියලා ආපහු වැඩේට යනවා. කිව්වා වගේම දෙන්න කෝපි විදි කතාවට වැටෙනවා. ලැරි අතේ මැනුවල් එකක් නැති නිසා රෙබේකගෙන් එයාට අවශ්‍යයි විස්තර මේ වෙලාවේ අහගන්නවා. ඒ වගේම පුස්තකාලයට ගිහින් පොත්වලින් අවශ්‍ය වෙන කරුණු හොයාගන්නවා. තවත් දේවල් ඉන්ටර්නෙට් එකකින් හොයාගන්නවා. ඊළඟ සීන් එකකින් පෙන්නන්නේ ලැරි හවස් වර
අමාරුවේ අවශ්‍ය බඩු ලෑස්ති කරගෙන ඉන්නවා. එතකොට සිසෙල් ගයි හා රිජිනල් තුන් කට්ටු වෙනවා. එයාලා නගරෙන් පිටට යනවා කියලා කියනවා. ඒකට ලැරිගේ තරම් සතුටක් වෙන්නන්නේ නැහැ. මෙතනදී සිසෙල් ලැරිව ෂේප් කරන් පොඩ්ඩක් එහාට අරගෙන යනවා. ගයි එයාලත් එක්ක යනවා. හැබැයි රිජිනල් එතන නවතිනවා. මිනිහා යතුරක් කරන් ඒකේ බ්ලොක් එක හොරෙන් අරගන්නවා. ඔන්න ඉතින් ඉර බැහැගෙන යන වෙලාවත් එනවා. ලැරි වැඩ ටික පටන් ගන්නවා. ටීරෙක්ස්ගේ ඇට කටුවක් අරන් රිමෝට් කාර් එකක නූලක් දාලා කැට ගහලා වටයක් යන විදියට රිමෝට් එක සෙට් කරලා රිමෝට් කාර් එක යවනවා. මේකෙන් පස්සේ ටීරෙක්ස්ගේ කරදරින් ලැරි ෂේප් වෙනවා. ඊට පස්සේ නියෙන්දතල් මානවය ඉන්න තැනට ගිහිල්ලා ගින්දර පත්තු කරන ලේසි විදිය ලයිටරේකින් පෙන්නලා ඒක අතර දීලා හතර දිනවම ගුණාට අඳලා මාරු වෙනවා. පාස්කු දූපතේ නායකයා ලැරිව දැක්කොත් ඉල්ලන්නේ ගම් ගම් නිසා මිනිහටත් ලොකු බබල් ගම් ගුලියක් තියලා එතනින් යනවා. ඒ වගේම ගෝත්‍රිකයෙ ඉන්න කොටසේ වීදුරු දොර වහලා දානවා. ඔක්ටේවියස් වයි ජෙඩිඩයා වයි එක තැනකට අරන් දෙන්නගේ අතර යුද්ධය නවත්තනවා. ලැරි ඩෙක්ස්ටර් ඉන්න කූඩුව ළඟට ගියාම ඩෙක්ස්ටර් කූඩුවෙන් එළියේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඩෙක්ස්ටර්ව ඇතුළට දානවා. ඇතුළට දානකොටම ඩෙක්ස්ටර් ලැරිගේ ඇඟ උඩින් පැනලා එනවා. ඊට පස්සේ ගාට නැගලා විරිත්තනවා. ලැරි අහනවා මගේ යතුරු ගත්තද කියලා. මේ පාරක් ඩෙක්ස්ටර් යතුරු අරගෙන ඒත් ඒව බොරු යතුරු. ඩෙක්ස්ටර් ලැරිගේ ට්‍රික් එකට අහු වෙනවා. ඔන්න ලැරි හන්සෙට් එක ළඟට ගිහින් මැජික් ස්වික්ස් ටිකක් දාලා කට්ටිය පුදුම කරලා හෙමීට ෆිට් වෙනවා. ඒත් අන්තිමට එක මැජික් එකක් අතේ මාට් වෙනවා. ලැරි දැන් පණ මීර ගන්න දුන්නා. හංගලා ලැරි වල්ලලා හතර ගාතින් උස්සල ගන්නවා. ඊට පස්සේ දෙපැත්තට දාලා ඉරල දාන්න හදනවා. එතකොටම අලියෙක්ගේ කෑ ගැහෙන සද්දෙට බය වෙලා හංගලා දුවනවා. පඩිපෙළ දිගේ අප්‍රිකාවේ සත්තු සෙට් එකම පහලට එනවා. ලැරි පණ එපා කියලා දුවන්න ගන්නවා. ඒත් එක්කම පාස්කු දූපතේ නායකයාට දුන්න බබල් ගම් එක කුම්බලා කුම්බලා ඒක පිපිරලා ගිහින් හටවටේ අලවගෙන ඉන්නවා. ලැරි දුවලා ගිහලා බලන්නේ ඇප්‍රිකන් මැමල් රූම් එකේ ලොක් එක. ඒ වෙනකොට ඒ ලොක් එක ඇරලා තියෙනවා. ඩෙක්ස්ටර් එතනින් එළියට එනවා. බලනකොට ලැරිගේ යතුරු කැරල උස්සලා ඩෙක්ස්ටර් මේ රූම් එක ඇරලා. ඩෙක්ස්ටර් ඒ වෙලාවේ මෙතනින් පැන ගන්නවා. ලැරි යතුරු ගන්න ඩෙක්ස්ටර් පස්සෙන් එලවනවා. දුවගෙන එනකොට ලැරි දකිනවා රෝමන් සෙට් එකයි ජැඩඩායාගේ සෙට් එකයි මහා යුද්ධයක ඉන්නවා. ඒත් එක්කම ඩෙක්ස්ටර් මියුසියම් එකේ ජනේලයක ලොක් එක ඇරලා ඒ ජනේලෙ අරිනවා. එතකොටම ලැරි දකිනවා ජැඩඩායා හා ඔක්ටේවියන් දෙන්නත් ලොකු ෆයිට් එකක් කරනවා. එතකොට ලැරි දකිනවා ඩෙක්ස්ටර් එතනින් යනවා. ආපහු ඩෙක්ස්ටර් පස්සෙන් පන්නනවා. එතකොට ලැරි දකිනවා නියෙන්දතල්ලගේ කෙනෙක්ගේ ඔළුව ගිනි ගන්නවා. ලැරි පටස් ගාලා ගිනි නිවන උපකරණයකින් ගින්න නිවනවා. ඒකෙන් ආපු පෙනවලින් නියෙන්දතල්ගේ ඔළුව වැහෙනවා. එයාලට මේක මහා පුදුමයක්. කොහොම හරි මේ පෙන මේගොල්ලෝ කාලත් බලනවා. ඊට පස්සේ ටිකක් අරගෙන ලැරිගේ මූණට ගහනවා. ඒක ලැරිගේ කටවට්ටේ වැදිලා රැවුලක් වගේ කටවටේ හිටිනවා. නියෙන්දතල් සෙට් එක උඩ පැන පැන හිනා වෙනවා. ඔන්න ඩෙක්ස්ටර් වල්ලන ලැරි ආපහු යනවා. කොහොම හරි ළඟට ගිහින් යතුරු ඉල්ලුවට දෙන්නේ නැහැ. ගන්න හදනකොට ලැරිගේ මූණට ගහන දෙන්න මාරුයි මාරුට ගහ ගන්නවා. මේ අතර එක නියඳ තල් කෙනෙක් ඩෙක්ස්ටර් අපු ජනේලේ ළඟට ගිහිල්ලා පහල පත්තු කරලා තියෙන ගින්නක් දැකලා ජනේලෙන් පැනලා එතනට යනවා. කොහමාරි ලැරිගේ රණ්ඩුව බේරන්න ටෙඩි එනවා. ඒ කියන්නේ තියරෝ රූස්වෙල්ට් ඇවිත් එයා කරුණාවෙන් ඩෙක්ස්ටර්ට කතා කරලා යතුරු ඉල්ලුවම ඩෙක්ස්ටර් යතුරු දෙනවා. ලැරි ආපහු ටෙඩිට යතුරු දීලා මේ ජොබ් එක එපා කියලා යන්න ලෑස්ති වෙනවා. අන්තිමට ටෙඩි කියපු දේ අහන්නේවත් නැතුව මම කරලා ඉවරයි කියලා ලැරි පිටත් වෙලා යනවා. ලැරි ඉස්සරහට ආපු රෙක්සි එහෙමත් නැත්නම් ටීරෙක්ස්ටත් එන්න එපා කියලා තරහෙන් ලැරි පිටත් වෙලා යනවා. එතකොට කොලම්බස් පිළිමය මොකක් හරි දෙයක් ලැරිට අතින් පෙන්නනවා. බලනකොට අර ඩෙක්ස්ට ඇරපු ජනේලේ. ලැරි ජනේලේ ළඟට ඇවිත් බලනකොට පහළ පැනපු නියෙන්දතල් එතන ගින්දර නිවුනට පස්සේ එතනින් පිටත් වෙනවා. ලැරි බලනකොට ඉර පායගෙන එනවා. ලැරි ඉක්මනට එළියට දුවගෙන එනවා. එළියට යනකොටම ඉර පායනවා. එතකොට නියෙන්දතල්ව දූවිලි වෙලා යනවා. පිටිපස්සෙන් ආපු පාර අතුගාන ලොරියෙන් ඒ දූවිල්ල ටිකත් අරගෙන යනවා. ලැරි ආපහු මියුසියම් එක ඇතුළට එනවා. ඇවිත් ටෙඩි යතේ තිබුණු යතුරු කැරල්ල ආපහු එයාගේ අතට ගන්නවා. ඊළඟට අපි දකින්නේ ලැරිගේ පුතා තව යාළුවෝ දෙන්නෙක් එක්ක මියුසියම් එකට එනවා. එතකොට ලැරිට ඩොක්ටර් මැක්පී කතා කරලා නියෙන්දතල් රූම් එකේ පෙන තියෙනවා කියලා කියනවා. ලැරි කියනවා ඊයේ පොඩි කරදරයක් වුණා, දැන් අස් කරන්න යන්නේ කියලා. මැක්පි කියනවා කරදර වෙන්න එපා, ඔයාව රස්සාවෙන් අස් කළා කියලා. ඒ වෙනකොට ලැරිගේ පුතා යාළුවෝ මේ සිද්ධිය අහගෙන ඉන්නේ. ඔයාගේ තාත්තා ඉවරයි කියලා අනික් කොල්ල දෙන්න පිටත් වෙලා යනවා. නිකිත් එතනින් පිටත් වෙලා යනවා. අන්තිමට ඩොක්ටර් මැක්පීට කංකේන්ද්‍රි ගාලා ලැරි තව එක චාන්ස් එකක් ඉල්ල ගන්නවා. මැක්පි එකම එක රැයකට ලැරිට චාන්ස් එකක් දෙනවා. ඊළඟට ලැරි නිකිව හම්බ වෙන්න ගෙදරට යනවා. නිකි කියනවා ඔයාව අස් කළා කියලා. ලැරි කියනවා මොනවද කියන්නේ, මාව අස් කළේ නෑ කියලා. නිකි කියනවා මම මියුසියම් එකට අද උදේ ආවා, මම දැක්කා බොස් ඔයාට බනිනවා කියලා. ලැරි කියනවා පොඩි වැරැද්දක් වුණා, ඒත් දැන් හරි කියලා.
නිකේ ඇයි කියලා ලැරි කියනවා ඒක විස්තර කරන්න බෑ ඔයාට මම පෙන්නන්නම් කියලා අදරයට මාත් එක්ක වැඩට එන්න කියලා කියනවා මොන දැන් ලැරි පුතාවත් අරන් හවස මියුසියම් එකට යනවා නිකීව එළිය තියලා ඇතුළේ ආය යනකම් ලැරි ඉන්නවා මේ වෙලාවේ රෙබෙකා ඇතුළේ ඉන්නවා ලැරි මියුසියම් එකේ රූල්ස් කියලා එයාට පිටත් වෙන්න කියලා කියනවා රෙබෙකත් ඕකේ කියලා පිටත් වෙනවා ලැරි ආපහු රෙබෙකා ළඟට ගිහින් කියනවා මේ මියුසියම් එකට රැට පණ එනවා කියලා රෙබෙකා අහනවා මොනවද ඔයා කියන්නේ කියලා ලැරි කියනවා හැම රැයකම මෙහෙ තියෙන හැම දෙයක්ම ජීවමාන වෙනවා කියලා විස්තර ඔක්කොම යාර කියනවා ඔයාට ඒක බලන්න ඕන නම් මට පෙන්නන්න පුළුවන් කියලාත් කියන මේ ටික අහගෙන ඉඳලා රෙබෙකා විශ්වාස කරන්නේ නැතුව පිට වෙලා යනවා ඊට පස්සේ ලැරි නිකේව ඇතුළට ගෙනවා ගෙනල්ලා තප්පර 20කින් ලොකු දෙයක් වෙනවා කියලා කියනවා ටී-රෙක්ස්ව පෙන්නලා කියනවා එයාට කියන්නේ රෙක්සි එයාට පණ එනවා කියලා තප්පර 5 4 3 2 කියලා අද්දික් කරලා පෙන්නුවා ටී-රෙක්ස් හෙල්ලෙන්නේවත් නැහැ මොන දේ කළත් රෙක්සිගෙන් සද්දයක්වත් නැහැ නිකේ අහනවා තාත්තේ ඔයා හොඳින්ද කියලා වෙනද වගේම කිසිම දෙයකට මේ වෙලාවේ පණ එන්නේ නැහැ ලැරි ටෙඩී ළඟට ගිහින් කතා කරනවා ඒත් කිසිම සද්දයක්වත් නැහැ ඊට පස්සේ නිකීට ටැබ්ලට් එක ගැන කියනවා දෙන්නම ටැබ්ලට් එක බලන්න යනවා වැඩේ කියන්නේ ඒ වෙලාවේ ටැබ්ලට් එක නියමිත තැන නැහැ කවුරු හරි හොරගම් කරලා කියලා ලැරි කියනවා මේ වෙනකොට නිකී මේවා විශ්වාස කරන්නේ නැහැ නිකී ගෙදර යන්න පිටත් වෙනවා ලැරි යා පස්සෙන් මේනකොට ජනේලෙන් හෙවණැල්ලක් දකිනවා මෙයාලා එතනට ගිහින් බලනවා බලනකොට කෞතුක භාණ්ඩ තොගයක් එතන තියෙනවා ටැබ්ලට් එකත් එතන තියෙනවා නිකී ටැබ්ලට් එක අතට ගන්නවා මේ වෙනකොට හොරු ටික එනවා මෙතෙන්ට වෙන කවුරුත් නෙමෙයි සිසිල් රෙජිනල් හා ගස් කියන තුන්දෙනා තමයි මෙතෙන්ට එන්නේ මෙතෙන් දුන්නා ටැබ්ලට් එක ඉල්ලනවා සිසිල් කියනවා පුතා ඔයාගේ තාත්තව අද උදේ අස්කරා කියලා නිකී කියනවා තාත්තේ ඔයා කිව්වේ අස්කලේ නෑ කියලා නේද කියලා ලැරි කියනවා මෙයාලා කියන්නේ බොරු මේගොල්ලෝ මේ දේවල් හොරගම් කරන්න හදන්නේ කියලා ලැරි කියනවා මැද තියෙන එක හරියටම හදන්න කියලා එතකොට මම ඔයාට හැමදේම පෙන්නන්නම් කියලා සිසිල් කියනවා ටැබ්ලට් එක ආපහු මේගොල්ලන්ට දෙන්න කියලා ලැරි කියනවා මාව විශ්වාස කරන්න මැද කෑල්ල හරි ගස්සන්න කියලා. නිකී මැද කොටුව හරියටම තියෙනවත් එක්කම ටැබ්ලට් එක වැඩ කරනවා. එතකොටම හැම දෙයකටම පණ එනවා. නාකි තුන්දෙනා දැන් ලැරිට ගහන්න ලෑස්ති වෙනවා. ලැරි නිකීට කියනවා දුවන්න කියලා. මේ තුන්දෙනා ලැරිට ගහනවා. ගහලා කියනවා මේ හොරකමට ලැරිව තමයි අහු වෙන්නේ කියලා. ඊට පස්සේ නිකීව හොයාගෙන යනවා. ගිහිල්ලා කොල්ලව අල්ලගන්න. මේ වෙනකොට ඩෙක්ස ගිහින් මියුසියම් එකේ දොරවල් අරිනවා. මියුසියම් එකේ හිටපු සත්තු ටික හිමීට එළියට පැන ගන්නවා. ලැරි නිකී කියාගෙන දුවගෙන එනවා. සිසල් එකපාරටම ලැරිව බිම දාලා යතුරු කරල් අරන් ඒ කාමරේ ලැරිව දාලා ලොක් කරලා යනවා. නාකි තුන්දෙනා බඩු ටික ගන්න පිටත් වෙනවා. එළියට පැනපු සත්තු ටික පාර දිගේ ඔහේ යනවා. ඔන්න ඉතින් ලැරි ඉන්න කාමරේ කෑ ගහන මමී එක. එහෙමත් නැත්නම් අකාමෙන්රාගේ කෑ ගැහිලා එනවා. එතකොටම අඩිවිසේ නරි දෙන්න මෙයාලට හෙල්ලවලින් අනින්න එනවා. ලැරි නිකිත් එක්ක එකතු වෙලා අකාමෙන්රා මමී එක වහලා තිබුණ පියන අරිනවා. මමී එතකොටම නැගිටිනවා. එතකොට ලැරි කියනවා ඔයාගේ නරි දෙන්නට පස්සට වෙන්න කියනවා කියලා. එතකොටම හාග්නින්රා නරියට කතා කරනවා. නරි දෙන්න මෙයාගේ කීමට කී කරනවා. ඔන්න ඉතින් මමී ලැරි දිහා බලාගෙන නැගිටිනවා. ලැරි හොඳටම බය වෙනවා. මමී එයාගේ මූණේ තලා තිබුණ රෙදි පරිටික ගලවලා ඉංග්‍රීසි වලින් කතා කරනවා. නිකී කියනවා එයා අපේ භාෂාව කතා කරනවා කියලා. මමිය කියනවා මම කේම්බ්‍රිජ් යුනිවර්සිටි ගියේ කියලා. ඒ කියන්නේ කේම්බ්‍රිජ් කැම්පස් එකේ ඊජිප්තු නෂ්ටාවශේෂ අංශය තමයි මෙයාව තියලා තියෙන්නේ. ඔන්න ඉතින් මමිය කියනවා මම අහක්මෙන්රා රජු කියලා. ලැරිට එයාව හඳුන්වලා දෙනවා. මේ වෙලාවේ අහක්මෙන්රා එයාගේ ටැබ්ලට් එක ඉල්ලනවා. ලැරි කියනවා මම ඒක දෙන්න කැමතියි. ඒත් අපි ළඟ ඒක නැහැ කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ යකඩ දොර ගැලවිලා යන ලොකු කළු ගලක් ඇවිත්වා දිනවා. එතකොටම ලැරි නිකී හා අහක්මෙන්රා එතනින් එළියට එනවා. ලැරි ආපහු ඇවිත් නරි දෙන්නට තෑන්ක්ස් කරනවා දොර ඇරලා දුන්නට. ලැරි ඇවිල්ලා බලනකොට පහළ එකම කාලකෝටිය ඔක්කොම රණ්ඩු වෙනවා සත්තු හැම තැනම. එතකොටම හන්සෙට් එක ලැරිව දැකලා එතනට දුවගෙන එනවා. මොකද එයාලගේ පොඩි ඇරියස් එකක් තියෙනවා ලැරියෙක්. දෙගොල්ලෝ දුවගෙන ඇවිත් මූණට මූණ කෑ ගහ ගන්නවා. හංගලා එයාලගේ භාෂාවෙන් කෑ ගහනවා. ලැරිත් මොකක්ද භාෂාවකින් කියවලු. අහක්මෙන් දැවිත් කියනවා මම හංට කතා කරන්නම් කියලා. එතකොට හන් කියනවා ලැරිව එයාලට ඉරන්න ඕනේ කියලා. ලැරි හංලට අතීත කතාවක් කියලා පොඩ්ඩක් එයාගේ පැත්තට හරව ගන්නවා. එතකොට මේව මතක් වෙලා හං අඬන්න ගන්නවා. ලැරි හංව බදාගෙන නලවනවා. ඔය විදිහට හංලා එක්ක තිබ්බ කේස් එක සුහදව ෂේප් වෙනවා. ඊට පස්සේ ලැරි පහල කාලෙකට නවත්තන්න කියලා කෑ ගහනවා. ඒත් එකෙකුටවත් ඇහෙන්නේ නැහැ. අඳුර පාස්පු දූපේ නායකයා කෑ ගහනවා මියුසියම් එක දෙදරන්න. එතකොටම ඔක්කොම සයිලන්ට් වෙනවා. ඊට පස්සේ ලැරි කියනවා මේ අහක්මෙන්ද රජතුමා මෙතුමා තමයි ඔයාලට ජීවේ දුන්නේ. මෙතුමගේ ටැබ්ලට් එක අර නාකි මුරගාරය ටික හොරගම් කරලා කියලා. ඒක අද උදේ වෙන්න කලින් හොයා ගන්න ඕනේ කියලා සිවිල් යුද්ධ කරන අයයි නියන්ඩ තාලයි කොලම්බස් එක හොයන්න කියනවා. ජෙඩ් හා ඔක්ටේවියන් අතන වාහනයක් තියෙනවා බලන්න කියනවා. ලැරි ඔක්කොටම කතා කරලා කට්ටියව සමගි කරවල ගන්නවා. දැන් ඉතින්
හොරු අල්ලන්න යනවා. ඔන්නකින් ජෙන්හා ඔක්ටේවියස් එළියට ඇවිත් එළියේ තියෙන වෑන් එකක හුලං අරින්න හදනවා. මේ අතර ගස්ව සිවිල් යුද්ධ කට්ටිය අල්ල ගන්නවා. ජෙන්හා ඔක්ටේවියස් දෙන්න තුගක් පොඩි නිසා හිම තට්ටුවේ එරෙනවා. ඒ වෙනකොට රෙජිනල්වත් නියන්ඩතාල්ලා එක්ක ගිය කොලම්බස් අල්ල ගන්නවා. ජෙන්හා ඔක්ටේවියස් දෙන්න වෑන් එකේ හුලං අරින්න හදනවා. මේගොල්ලන්ගේ සයිස් එක අනුව හුලං එළියට එනකොට මෙයාලට දැනෙන්නේ ඒක සුලි සුලඟක් විදියට. මෙයාලා දෙන්නට සපෝට් කරන්න ආපු රෝමන්ලා දෙන්නේ කුලකට උඩින් ගිහිලා වැටෙනවා. ජෙඩ්ඩි ගෝලෙක කුලකට අහුවෙනවා. කුලකේ කිව්වට මේක ටයර් එකේ ටියුබ් එකෙන් එන කුලක තමයි. ඔන්න ඔය අතරේ සිසල් ටැබ්ලට් එක අරන් තනියම වෑන් එකේ මාරු වෙන්න හදනවා. මිනිහා කුලං අරපු වෑන් එකෙන් පැන ගන්නවා. එතකොටම ආපු ලැරි කියනවා එයා අතුරු දහන් කියලා. එතකොට ආත්මෙන් අහනවා කොහොමද එයාලා හොයාගන්නේ කියලා. ලැරිට එවලෙම මතක් වෙන්නේ සැකචුයා. එයා හැටක්ම දහස් ගාලා ගිහින් ගවේෂකයන්ට උදව් කරනකොට එයාගෙම ටෙලිගේ පොඩි ආදරේකුත් එයාට තියෙනවා. එයාට විස්තර කළ ටැබ්ලට් එක හොයන්න උදව් ඉල්ලනවා. එයා බිම බලලා කියනවා එයා නැගෙනහිරට ගියේ වාහනේ පාලනය නැතුව හැප්පිලා කියලා. ලැරි කියනවා ඔයා නම් මාරයි කොහොමද කිව්වේ කියලා. එතකොට මෙයා එතන තිබුණ වෑන් එක පෙන්නනවා. බලනකොට වෑන් එක ඉස්සරහම කනුවක හැප්පිලා තියෙනවා. එතකොට සැකජුවියා කියනවා එයා වෑන් එක දාලා ආපහු ගිහින් කියලා. එතකොට සිසල් අශ්ව කරත්තයකින් පැන ගන්නවා. ඒ කරත්තෙට සැකජුවියා හැප්පෙන්න යනවා. එතකොටම එතනට ආපු ටෙඩියාව තල්ලු කරලා බේර ගන්නවා. ඒ ටෙඩිව කරත්ත රෝදයට අහුවෙලා දෙකට කඩලා යනවා. ලැරි එතනට එනවා. ටෙඩි කියනවා ඒක සුළු දෙයක් මාව හදලා තියෙන ඉටි වලින් කියලා. ඒ වගේම ටෙඩි කියනවා දැන් මියුසියම් එකේ භාගයක්ම ඉන්නේ එළියේ කියලා. එතකොටම රෙක්සිගේ ඇටකටුව බැඳලා තිබුණු කාර් එක පැදගෙන ජෙඩ් හා ඔක්ටේවියස් එනවා. ඒ පස්සෙන් රෙක්සිත් එනවා. ලැරි ටෙඩිගෙන් අස්සය ඉල්ලගෙන ටැබ්ලට් එක ගන්න පිටත් වෙනවා. සිසිල් අස්ස කරත්තෙන් යනවා. ජෙඩ් එක ඔක්ටේවියස් පුංචි කාර්යයක යනවා. පිටිපස්සෙන් රෙක්සි එනවා. ලැරි අශ්වය පිටේ යනවා. රෙක්සිගේ පිටේ නිකී එක අහක් මෙන්රා යනවා. කොහොම හරි වෙට්ටුවක් දාගෙනකොටම ජෙඩ්ලා හිටපු පුංචි කාර්යක කැරගිලා ගිහින් කුකුරලා දුමක් යනවා. ලැරි අශ්ව ගණත් එනකට ඇවිත් නවත්තන්න කියලා කියනවා. සිසිල් දිගටම යනවා. සිසිල් කියනවා අශ්වයන්ට රහස් වචනයක් තියෙනවා, ඒකට විතරයි නවතින්නේ කියලා. අන්තිවල ලැරි කියනවා නිකම් මේ වගේ වචනයක්ද කියලා අහලා ඩිටෝරා කියලා කියනකොටම අශ්වය ටික නවතිනවා. සිසිල් උඩින් ගිහිල්ලා බිමට වැටෙනවා. ලැරි ඊට පස්සේ ටැබ්ලට් එක ගන්නවා. ඊට පස්සේ හන් ලාසෙට් එකට බාර දෙනවා. ලැරි කියනවා අතපය ගන්න එපා කියලා. හන්ලා කියනවා චුට්ටක් කිරන්න කියලා. ලැරි කියනවා චුට්ටක් කිරන්න කියලා. ඔන්න සැකචුවියා ටෙඩිගේ දෙකට කැඩුණු කොටස් දෙක ඉටි වලින් ආපහු හදනවා. ලැරි එළියේ ඉන්න සත්තු ටික ඇතුළට ගන්න අහක් පෙන් රගෙන් උදව් ගන්නවා. එයා ටැබ්ලට් එක අරන් රහස් වචනයක් කියලා සත්තු ටික ඇතුළට අරගන්න. මේ වෙලාවේ එතනින් ටැක්සි එකක යන රෙබෙකා සත්තු ටික යනවා දකිනවා. එයා ලැරි කියපු එක දැන් තමයි විශ්වාස කරන්නේ. ලැරි සියලුම දෙනාව චෙක් කරනවා. ඔක්කොම හරිද කියලා ටෙඩි අහනවා. ඔක්කොම හරි කියලා ලැරි කියනවා. ඔක්කොම නෙමේ, අපිට හොඳම පුංචි මිනිස්සු දෙන්නේ නැති වුණා කියලා. එතකොට නිකී පෙන්නනවා ජෙඩ් හා ඔක්ටේවියස් අමාරුවෙන් බඩගාගෙන පඩිපෙළ දිගේ නැගගෙන එනවා. ඇවිල්ලා කට්ටිය එකිනෙකාට සැලූට් කරනවා. මේ ඔක්කොම ඉවර වෙලා හිර නගිනකොටම හැමෝම පිළිම වෙලා යනවා. මියුසියම් එක පිස්සන් කොටුවක් වගේ වෙලා තියෙනවා. මීළඟ සීන් එකෙන් නිවුස් වලින් උදේවරුවේ කියවුණු දේවල් අරගෙන එනවා. මියුසියම් එක පැත්තට තිබුණු ඩයිනසෝර් අඩිපාරවල්, උමාන් මාර්ගවල ඇඳපු ගුහා චිත්‍ර, මියුසියම් එකේ වහලේ උඩ හිටපු නියැන්දතාල්ලව පෙන්වනවා. මේ ඔක්කොම ඩොක්ටර් මැක්ටි ලැරීට ටීවී එක දාලා පෙන්නලා අහනවා තව පැහැදිලි කිරීම ඕනෙද කියලා. ලැරි කියනව නෑ කියලා. මැක්පී ලැරීගෙන් යතුරු ටිකයි ටෝච් එකයි ගන්නවා. අරගෙන මැක්පීගේ රූම් එකෙන් එළියට එනකොටම මියුසියම් එක බලන්න වෙන්නදර වඩා ගොඩාක් සෙනග ඇවිත් තියෙනවා දකිනවා. මැක්පී ආපහු ලැරීට ටෝච් එකයි යතුරු ටිකයි අතට දෙනවා. ලැරීගේ ජොබ් එක යන්තම් බේරෙනවා. ඊළඟ දවසේ රෑ මියුසියම් එක තනිකර පාටි එකක් වගේ වෙනවා. කොලම්බස් ෆුට්බෝල් ගහනවා හංගලත් එක්ක එකතු වෙලා. ටෙඩි එයාගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් සැකචුවා එක්ක අශ්වය පිටේ යනවා. නියැන්ද තාලා ගිනි නිවන එක අරන් ඒකෙන් එන වෙන ඔක්කොම කනවා. ඔක්කොම එක්ක සතුටු වෙනවා. එතන නිකිත් ඇවිත් ඉන්නවා. නිකිට ගෙදර යන්න කැමැත්තක් නැහැ කියලා ලැරීට කියනවා. ඔන්න ඔය විදිහට තමයි නයිට් ඇට් ද මියුසියම් චිත්‍රපටිය අවසන් වෙන්නේ. ලෝක ඉතිහාසයේ අපිට හම්බු වුණු චරිත ගොඩක් අපිට මේ චිත්‍රපටියේදී හම්බ වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය නරමල රසවින්දනයක් ගන්න කියලා ආරාධනා කරනවා. මේකේ දෙක හා තුනත් ඉක්මනටම ගෙනත් දෙන්නම් කියලා අපි පොරොන්දු වෙනවා. ඒ වගේම චිත්‍රපටිය ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් නයිට් ඇට් ද මියුසියම් දෙවෙනි කොටසත් එක්ක ඉක්මනටම හමු වෙමු. අපි ගිහින් එන්නම්. ජය වේවා. නැවත හමු වෙමු.